උණුසුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මාස 3කට පසු පාසල් යලි ඇරඹේ පළමු අධ්‍යයන යටතේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසලට COVID-19 වෛරසයේ ආසාදනීය වූ රෝගීන් සංඛ්‍යාව 2037 දක්වා ඉහළට හෝමාගමින් T56 ගිනි අවි 12ක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට කොළඹ නගරයේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අධියර අද සිට මැතිවරණ කොමිසම හෙට රැස්වේ චන්දිය දුන් 69 ලක්ෂය අනාථ කරමින් රජ MCC ගිවිසුම අත්සන් කිරීමේ සෝදානමක් සජිත් හෙලිකරයි ජනහිතවාදී ආණ්ඩුව කැටි කිරීමට හැකිවුණා ෂෙහාන් කියයි गत इंदे को रोहल प्रतिक्षेप रोगे कथाव හෝමාගම පිටිපන ප්‍රදේශයේදී T56 ගිනි අවි 12ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය අද පෙරවරුවේ සමත් වුණා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනිදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මතයි. අද පෙරවරුවේ සිදු කරන ලද විශේෂ සුදිසි මෙහෙයුමකදී හෝමාගම පිටිපන් ප්‍රදේශයේ නිවසක තිබී T56 වර්ගයේ ගිනි අවි 12ක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ශාන්ත රත්පිටිය මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන සිදු කළ මෙම මෙහෙයුමේදී T56 ගිනි අවි 12 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ ප්‍රබල පාතාල කලිනායක කොස්කුඩ තාරක නැමැත්තාගේ කණ්ඩායමක් විසින් මෙම ගිනි අවි සංගවා තබා ඇති බවයි. මොවුන් කිසියම් ප්‍රබල ප්‍රහාරයකට සූදානම්ව සිටියේද යන්න පිළිබඳව මෙවැනි විට පරීක්ෂණ සිදු කරන බවයි විශේෂ කාර්ය බලකාය අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. රට තුල ක්‍රියාත්මක වන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳව තොරතුරු ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රට තුල ක්‍රියාත්මක වන නිරෝධායන නීතිය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් කටයුතු කරනවා. නිරෝධායන නීති රීති පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව සිටින පුද්ගලින්ද අපට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. රජයේ විසින් නිර්දේශ කරන ලද සෞඛ්‍ය ක්‍රමවේදයන්ගෙන් මිදී තම දෛනික කටයුතු වල නිරත වන පුද්ගලින් පිළිබඳව තොරතුරු අපට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණද ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් යොමු නොකරමින් සිය රාජකාරී කටයුතු වල නිරත වන බස් රථ රියදුරන් සහ ප්‍රිය සහායකවරුන්ද අපට දක්නට ලැබුණා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කරමින් නැති පසුබිමක ඊත ජනකීර්ණ ස්ථානවල සිටින පුද්ගලින් තම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව නොසිතා අන්නයිගේද ජීවිත අවධානමට ලක් කරමින් මුඛ ආවරණ නොපැළඳ ගමන් කරන අයරු අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මුඛ ආවරණ නොමැතිව ගමන් කළ වතුකරේ ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට පොලිසිය කටයුතු කළා. මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති පසුබිමක අවදානම් සහගත ලෙස ගමන් ගන්නා පුද්ගලින්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට මෙවැනි විට පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. නිරෝධායන නීති රීති උල්ලංඝනය නොකර නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් තම දෛනික කටයුතු සිදු කිරීම ඔබේ ආරක්ෂාවට මෙන්ම අන් අයගේ ආරක්ෂාවටත් ඉවහල් වනු ඇති. COVID-19 වෛරසය පැතිර යාමත් සමග පසුගිය මාර්තු මාස වසා දැමුණු රජයේ පාසල් පළමු අධියර යටතේ අද විවෘත කෙරුණා. අද දින පාසල් වෙත කැඳවනු ලැබුවේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනද්දේන කාර්ය මණ්ඩලයේ පමණක් බවයි අධ්‍යාපන මාත්‍යංශය සඳහන් කළේ.
COVID-19 වෛරස ආසාදනය වූ රෝගීන් සිව් දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව සටහන් වූයේ 2037ක් ලෙසයි. සමස්ත ආසාදිතින් අතුරින් පුත්කලින් 1661 දිනක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවකුස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 365ක්. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ පසුගිය මාර්තු මාස 13 වනදා සිට වසා තෙමුණු රජයේ සීලු පාසල් අද යළි ආරම්භ කෙරුණා. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඒ අනුව පළමු අධ්‍යර ආරම්භ වන අද දින පාසල් වෙත සිසුන් කැඳවීමක් සිදු කර නොමැති අතර විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරුරුන් හා අනත්‍යන කාර්ය මණ්ඩලය පමණක් කැඳවා තිබෙනවා. වසංගත තත්ත්වයේ හැමේ වසා දැමුණු පාසල් පළමු අධ්‍යර යටතේ අද යළි ආරම්භ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතාද එක් වුණා. පාසල් ආරම්භ කිරීමේ දෙවන අධ්‍යර ජූලි මාස 6 වනදා ආරම්භ වන අතර එෙහිදී 13 11 සහ 5 ශ්‍රේණිවල සිසුන් පමණක් කැඳවනු ලබනවා. තෙවැනි අධ්‍යර ජූලි මාස 20 වනදා ආරම්භ කෙරෙන අතර 10 සහ 12 ශ්‍රේණිවල දරුවන් පාසල් වෙත කැඳවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. එසේම 4 වෙනි අධ්‍යරයේදී 3 4 6 7 8 සහ 9 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් ආරම්භ කරනු ලබන්නේ ජූලි මාස 27 වනදා සිටයි. කෙසේ වෙතත් 1 සහ 2 ශ්‍රේණිවල සිසු දරුවන්ට පාසල් නැවත ආරම්භ කරන දිනයේ ඉදිරියේදී දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු අද අලුයම යලි දිවයිනට පැමිණියා. හොංකොංගෙහි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකුද ඊයේ රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි එරට කොටස් වෙළඳපොළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ සන්නද්ධ පුද්ගලයන් 4 දෙනෙකු කොටස් විලඳපොළ පිහිටි ගොඩනැගිල්ලට කඩාවැදි ප්‍රහාරය එල්ල කළ බවයි. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව පුද්ගලයන් 2 දෙනෙකු ඉන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත් පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි එරට කොටස් විලඳපොළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ සන්නද්ධ පුද්ගලයන් 4 දෙනෙකු කොටස් විලඳපොළ පිහිටි ගොඩනැගිල්ලට කඩාවැදී ප්‍රහාරය එල්ල කළ බවයි. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව පුද්ගලයන් 2 දෙනෙකු ඉන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ජනාධිපතිවරණයේදී වත්මන් රජයට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක ජනතාව මුලා කරමින් MCC ගිවිසුම අත්සන් කිරීමට රජය සූදානමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පොල්ගසෝ විට ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් මේ MCC ගිවිසුමේ අඩුපාඩු අනිසි පළ විපාක අපි ඔක්කොම හඳුනාගත්තා. ජනාධිපතිවරණෙක් මම කිව්ව පැහැදිලිව සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයා ඇකියට ජනතාව පත් කරගත්තෝ MCC ගිවිසුම කෑලි කෑලි වලට ඉරලා දමනවා කියු. මිත්‍ර වරුණි ජනාධිපතිවරණය ප්‍රතිපල දුන්නයින් පසුව අලුත් ආණ්ඩුවකුත් පත් කරයින් පසුව සති දෙකක් යනකොට ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ ගෝලේ කුංචි බෝලයක් අස්සල උත්සාහ දරනවා රටේ ජනමතය හරවන්න පුළුවන්ද බැරිද කියන එක පරීක්ෂා කරනවා. මොකද මේ බෝලේ කියන්න පටන් ගත්තා 70ක් හොඳයි 30ක් විතරයි නරක කියලා. දැන් ඡන්දෙන් පස්සේ 70 හොඳයි 30 නරකයි කියලා කියන්නට ඡන්දෙට පෙර 100ට 100ක්ම නරකයි කියලා කියන්නට මොකද්ද මේ ද්විත්ව රංගනය? මොකද්ද මේ දෙබිඩි දේශපාලනය? මේ එන්නේ මිත්‍රවරුනි MCC ගිවිසුමෙන් රටට හම් වෙනවා ප්‍රධානයක්. ණයක් නෙවෙයි ප්‍රධානයක්. ඩොනේෂන් එකක්. ණය නෙවෙයි. ඇමරිකානු ඩොලර් මිලියන 480ක්. දැන් මේ ආණ්ඩුව ඇහැ ගහගෙන ඉන්නේ රට පාවා දීලා හරි. ඡන්දය දුන් 69 ලක්ෂය අනාථ කරලා හරි. එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා අංශක 360ම කරකැවිලා 69 ලක්ෂය අනාථ කරන්නටයි දැන් මේ ආණ්ඩුව තටම තටම ඉන්නේ. දූෂණ වංචා පිටුදැකීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ සම්පත් නුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැංකු වංචා පරීක්ෂණ කටයුතු අවසන් වෙලා නැතුව තියදී අද දිනේ තව රාජ්‍ය බැංකුවල වංචා ගැන හොයන්න කොමිසම අපත් කළා තියෙනවා. මේක සාර්ථක වේද? අවශ්‍යයි. රාජ්‍ය බැංකුවල විතරක් නෙවෙයි කොහේ හරි දූෂණ තියෙනවා නම් ඒව පිළිබඳව සොයන්න කොමිෂන් පත් කරන්න ඕන. ඒවායි වාර්තානුව ක්‍රියාමාර්ග තෝරන්න ඕන. ඒක වැදගත්. සීමානීන කටයුතු වලට සීමානීන නිසා ගොඩක් ගැටලුකට පත් වෙලා තියෙනවා මේ ප්‍රදේශයේ. ඔබතුමාලා දැන් ගොඩක් මේ රැස්වීම වල කිව්වා දෙන નિયમિત විසඳුම මොකද? මොකද මීට කලින් 1980 දී විතර ගැසට් කරා කැපිටි ගොල්ලෑව මේ ප්‍රදේශ පාර්ලිමේන්තුවක් මේ විදිහේ අසාධාරණ කම් වලට ලක් කරලා තියෙන විශේෂයෙන්ම ජාතිවාදී පදනමින් අසරණ කළ තිබෙන හැම ගම්මානයක්ම නැවත සීමා නිර්ණය කිරීම පිළිබඳව වැරද්ද නිවැරදි කරලා හොඳ තත්ත්වයට යථා තත්ත්වයට ගේන්න බලාපොරොත්තු වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු වැඩි කළ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක් වෙමින්. පැවතුණු කිසිම ආණ්ඩුවක් ජනතාවට අලුතෙන් බදු ගහලා නැහැ. ඡන්දයක් පිනිපිනි ළඟ ළඟ බදු අඩු කරා නම් මිසක් කපටිකමට හරි බදු වැඩි කරේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව ජනතාව තේරුම් ගන්න ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක 100%ක බදු වැඩි කිරීමක් කළා. කිසිම ආණ්ඩුවක් ඡන්දයක් ආසන්නයේදී විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවන්න තියෙන වැටුප් චක්‍රලේක ගහලා අත්හිටෙව්වේ නැහැ. දැන් මේ වර්තමාන ආණ්ඩුව විශ්‍රාමිකයන්ගේ වැටුප් අහෝසි කරන්න චක්‍රලේක ගහලා තිබෙනවා. මොන අමාරුකම් තිබ්බත් ඡන්දයක් කිට්ටෝ ඡන්ද ටිකක් ගැනීම අරමුණු කරගෙන හරි ජනතාවට ඒ කාලය තුල හරි යම් සාහන දෙන තත්ත්වයකට පත් වෙලා තිබුණා.
කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්ත්‍රී රුණේතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද සිට ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්ත්‍රී රුණේතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද දින සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 6 සිට ඉඟුරු කඩේ මන්සන්තියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ආමර් වීදිය මාලිකාපත්ත මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා නීතිය සහ මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය සඳහන් කළේ. පස්වරු 4 සිට පස්වරු 7 දක්වා කොළඹින් පිටත් වීමේදී පිටකොටුව කොම්පඤ්ඤ වීදිය පිත්තල හන්දිය පුස්තකාල වටරවුම හරහා කොළුපිටිය දක්වා බස් ප්‍රමුඛතා මන්ත්‍රී නීතිය අනුගමනය කළ යුතු වෙනවා. එමෙන්ම පස්වරු 5 සිට 8 දක්වා කාලය තුල කොළඹින් පිටත් වීමේදී ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වාද බස් ප්‍රමුඛතා මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය සඳහන් කළේ. බස් ප්‍රමුඛතා මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම මන්ත්‍රීරුවේ ගමන් කළ හැක්කේ පෞද්ගලික හා ළංගම බස් රථ මෙන්ම ආසන 20ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථවලට මෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන බස් හා වෑන් රථ සඳහා පමණයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා උපදෙස් මත මේ මාස 8 වන දින සිට විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්ත්‍රී නීතිය සහ මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවා. එසේම බස් රථ මන්ත්‍රී නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා මෙලෙස අදහස් පළ කළා. බස් ප්‍රමුඛතා මන්ත්‍රීරු ව්‍යාපෘතියේ තවත් අධියරක් අද පොලිසින් ආරම්භ කරා. ඉඟුරු කඩේ හන්දියේ ඉඳලා කොළඹ දෙසට සහ කොළඹින් ඉඟුරු කඩේ දෙසට හවස ක්‍රියාත්මක වෙන පරිදි මෙහිදී අපි නිරීක්ෂණය කරනවා. දල වශයෙන් උදේ පාය 3ට බස් රථ 700ක් 800ක් වගේ ප්‍රමාණයකට මේ ප්‍රමුඛතා මන්ත්‍රීරු පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. අනිත් මන්ත්‍රීරුවල අපි නිරීක්ෂණය කරලා තියෙනවා බස්වල වේගය පැයට කිලෝමීටර 10ක විතර පගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කොටස මැතිවරණ කොමිසමේ තවත් සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසමේ තවත් සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙට පෙරවරුවේ රැස්වීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු අපකල විමසීමකදී සඳහන් කළේ. විශේෂයෙන් හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. පවතින තත්ත්වය හමුවේ ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ කරන ලෙස මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව අවසන් තීරණයක් ගෙන නැහැ. මේ වන විට දිස්ත්‍රික්ක 18ක අදාළ ඡන්ද පත්‍රිකා කොමිසම වෙත බහර දී ඇති අතර ඉතිරි දිස්ත්‍රික්ක 4 සඳහා ඡන්ද පත්‍රිකා බහර දීම ඉදිරි සතියේ සිදු කරන බවයි රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානි ලියනකේ මහත්මිය ප්‍රකාශ කළේ. මැතිවරණයේ පැවැත්වීමට අදාළ පෙරහුරු ඡන්ද විමසීම් සහ පෙරහුරු ඡන්ද ගණන් කිරීමේ කටයුතු පසුගිය දින කිහිපේ පුරා ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා. එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා. ඒ සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.